ශ්‍රී ලංකා පූජන පෙරමුණ හැටියට අපි කොළඹ තියෙන ගෝල්පේස් පිට්ටනිය අරුණාම ලොකුම පිට්ටනිය තමයි කැම්බල් පිටිය. ඉතිහාසයේ වැඩිම සෙනගක් ගෙනල්ලා වැඩම පිරිසක් සහභාගී කරලා හැම අවස්ථාවෙම කැම්බල් පිටිය තමයි මුණ පක්ෂේ රස්සීමත් තිබ්බ තියන්න තියෙන ඉඩකඩ තියෙන තැන. අපි කැම්බල් පිටියේදී අපි බලාපොරොත්තු වුණාටත් වැඩිය ඉතාම සාර්ථක රැළියක් පවත්වන්න පුළුවන් වුණා. මොකද අපි මේකට සූදානම් වුණේ දවස් 7-8ක් තියාගෙන. අගරු බැසිල් රාජපක්ෂ මහත්මයා මේ පක්ෂයේ නිර්මාතෘවරයා හැටියට සතියකට කලින් තමයි අපිට දැනුම් දුන්නේ අපි මේ දිනේ කරමු කියලා. ඒ අනුව ඉතාම ඉහළින් අපිට මේ දිනේ කරන්න පුළුවන් වුණා. මුළු කැම්බල් පිටියේම අපි විශාල ජනතාව මොකද වර්ෂාව නිසා දෙමේ කියලා අපි බලාපොරොත්තු තිබුණා වැස්ස නිසා අපි ලොකු මේ හට් තුනක් ගහලා ඒක පුරවලා ඊළඟට තවත් සෙනඟ වැඩි වුණාට පස්සේ ජනතාව අපි ඊට පිටිමු විශාල ප්‍රමාණයක් තියන්න පුළුවන් වුණා. ඉතින් මේ මැයි දිනය පිළිබඳව කතා කරනකොට අපි ගිය මැයි දිනය වෙනකොට අපිට සාල ප්‍රශ්න උඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ රටේ ආණ්ඩුව එළවන්න ජනාධිපතිවරයා එළවන්න කියලා සංවිධානය වෙච්චි පිරිසක් විසින් කොළඹ සහ රටේම ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කරලා තිබුණා. මොකද අපේ ගෙවල් වලට ගැහුවේ මැයි මාසේ 9 වෙනිදා තමයි කොළඹ ප්‍රශ්නේ ඇති වුණේ. අප්‍රේල් මාසේ තමයි අපේ ගෙවල් වලට ගැහුවේ. ඉතින් ඒ වාගේ අනිවිශ්චිත තත්ත්වයක්, ඒ වාගේම ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් රටේ ගොඩනැගෙමින් පැවතුණා පහුගිය මැයි දිනේ දවස වෙනකොට. ඊට පස්සේ මැයි 9 වෙනකොට මුළු රටම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මරා දාලා තවත් 11 දෙනෙක් ඝාතනය කරලා, ඒ වගේම අපේ ගෙවල් වලට ගිනි තියලා, බස් වලට ගිනි තියලා මුළු රටේම සාල කලබලකාරී තත්ත්වයක් ඇති වුණා. ඒ වගේම බේරේවට අපේ අහිංසක ජනතාව පෙරලා දාලා ජීවිතක්ෂර පවා පත් වුණා පස්සේ ඒ බේරේවට දාපු අයගෙන් පිරිසක්. ඉතින් මේ විදිහට මොකද දැන් අවුරුද්දක් ගත වෙලත් නැහැ. දැන් ඒ සිද්ධි වෙලා අවුරුද්දක් ගත වෙලත් නැහැ. මේ 9 වෙනිදා වෙන්න ඕන අවුරුද්ද ගත වෙන්න. ඊට කලින් ආපු දවස් ගානට හරි කලින් ආපු මේ දිනේට මේ වාගේ ජනතාව සහභාගී කරවන්න හැකියවීම පිළිබඳව අපි පක්ෂයක් හැටියට තාම සතුටු වෙනවා. අපි ආඩම්බර වෙනවා. මොකද ප්‍රජාතන්ත්‍රවාදී වලදාන්න. ඒ වගේම මේ දින වාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල වැඩපිළිවෙල විනාශ කරන්න තමයි මේ කුමන්ත්‍රණකාරීන් පිරිස මුලින්දම කටයුතු කරේ. අපි ත්‍රස්තවාදී අටපත් කරලා ප්‍රජාතන්ත්‍රවාදී ඉස්මතු කරන්න මේ අවුරුද්දක් අඩු කාලෙත් පක්ෂයක් හැටියට අපිටත් අපි සම්බන්ධ වී සිටින රජයටත් හැකියවීම පිළිබඳව අපි ඊටාම සතුටු වෙනවා. අද හුඟක් ප්‍රධාන ජනතා විමුක්ති පෙරමුණගේ පක්ෂ අනුගමනය කරන්නේ දැන් කියුබාවාගේ රටවල්. ඒගොල්ලෝ කියන්නේ කියුබාව ආදර්ශයට ගන්න, එහෙම තමයි කලින් කිව්වේ, උතුරු කොරියාව ආදර්ශයට ගන්න. අන්න ඒ වගේ රටවල් ගැන තමයි කතා කරේ. නමුත් අපි සතුරු වෙන්න ඕන කාරණේ තමයි කියුබාවේ තෙල් නැති නිසා, ඉන්ධන නැති නිසා, ආර්ථිකය කඩාවැටලා තියෙන නිසා කියුබාවේ මේ දිනේ කරන්න බැරුණා. සමාජවාදී ඉතුරු වෙලා තිබ්බ එකම රට කියුබාවෙත් මේ දිනේ තියන්න සාර්ථකව බැරි වුණ වෙලා තියෙන වෙලාවක අපේ රට තාම ප්‍රජාතන්ත්‍රවාදී හැම පක්ෂයක්ම මේ දිනේ තියන්න පුළුවන් වුණා. සීම කරදරයක් නැතුව බස්වල ඇවිල්ලා, පයින් ඇවිල්ලා, පෙළපාලි ගිහිල්ලා තමන්ට ඕන රිසි පරිදි කරන්න ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රජයක් හැටියට ලබා දුන්නා. මේවා අගය කරන්න ඕන.
මන්දක සමහර මාධ්‍ය වල ප්‍රකාශ කරලා තිබුණා මෙවර මැයි දිනේට හැම පක්ෂයකම ජනතා සහභාගීත්වය අඩු වෙලා තියෙනවා කියලා. ඒකට වා කියන්න ඕන අපි නෙමෙයි. ඒකට වා කියන්න ඕන බේරේවට මිනිස්සු තල්ලු කරලා දාලා රැස්වීමකට ආපු මිනිස්සුන්ගේ බස් ගිනි තියලා මරලා දාපු අය තමයි ඒකට වා කියන්න ඕන. ඒ නිසා මේ අවුරුදු අඩු කාලය තුල ප්‍රජාතන්ත්‍රවාදී මේ විදිහට ගොඩ නැගීම සඳහා අපිටත් ආණ්ඩුවටත් කටයුතු කරන්න හැකියවීම පිළිබඳව ජනතාවට ස්තුති කරනවා අපිට. දැන් අපි මේ රැලි කීපයක්ම දැක්කා. හැමෝගෙම මේ කිව්ව කතාවක් තමයි මේ දේශපාලනික වෙනසක් වෙනවා කියන කතාව. මම දන්නේ ඔබතුමාලාගේ පාර්ශවයෙන් කියවුණාද කියලා මට මතක නැහැ. හැබැයි ඔබතුමාලාගේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ඔබතුමා යම් යම් දේවල් කිව්වා. මොකද්ද මේ ඔබතුමා ඒ පූල් එකේ ඉන්න එක්කෙනෙක්නේ, ඒ පුජ්‍යලයෙක්නේ. මොකද්ද මේ දේශපාලනික වෙනස? මේ කියන්නේ මං කරේ ජනාධිපතිවරයාට යම් කිසි වෙන ගමනක් යන්න නිකන් අමුතු කණ්ඩායමක් බිහි වෙනවද, නැත්නම් ඔබතුමාලාගේ ඇතුළෙම වෙන කණ්ඩායමක් බිහි වෙලා වෙන මාර්ගයකට යනවද? මොකද්ද මේ කතාව? ඕනම පක්ෂයක් වෙනසක් බලාපොරොත්තු වෙනවනේ. වෙනසක් ගැන කරුණු ඉදිරිපත් කරනවා. දැන් මම දන්නවා සජබේ වෙනසක් ගැන වෙනවයි කියලා සජබේ කතා කරා. ජනතා විත්තිපැරමුණේ ඒකෙත් කතා කරේ වෙනසක් වෙනවයි කියලා. ඒ වගේම එස්සත් ජාතික පක්ෂ සුගතදාස පිටිනේ කිව්වේ අපි වෙනසක් කරනවා කියලා. අපි ශ්‍රී ලංකා බෞද්ධ පෙරමුණ කිව්වේ වෙනසක් කරනවා කියලා. කියන්නේ වෙනසක් කරනවා කියන්නේ මේ අපේ ආණ්ඩුව වෙනස් කරනවා කියන එක නෙවෙයි අපි කිව්වේ. රටේ ජනතාවට වෙනත් අපි වැඩපිළිවෙලක් හොඳ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා කියන අදහසයි එකෙන් ලබා දුන්නේ. ජනතා විත්තිපැර වෙනසක් කරනවා කියන්නේ ඒගොල්ලෝ ආණ්ඩුව අල්ලනවා කියලා හිතලා කියන්න ඇති. අපි එහෙම එකක් නෙවෙයි කිව්වේ. අපි කිව්වේ රටේ ජනතාවට තිබ්බට වැඩිය හොඳ වෙනසක් කරන්න රජය බලාපොරොත්තු වෙනවා කියලා. ඒකේ අදහස වෙන අපි වෙනසක් ගැන කතා කරේ නැහැ. නිකන් අපිට නිල නොවන විදිහට නිකන් එක මේ වටේ ආරංචි වෙන දේවල් වලින් මේ අහන්නේ මේ පාර්ශවයේම යම් යම් පුද්ගලයන් විසින් ජනාධිපතිවරයාට බලපෑමක් ඉල්ලීමක් කරා කියලා කියනවා. මේ ඔබතුමා අලුත් රජයක් හදාගන්න කට්ටිය අරගෙන හොඳින් හෝ නරකින් හරි අරගෙන එහෙම අලුත් රජයක් බිහි කරගන්න, ඔබතුමාට කැමති කණ්ඩායම් ලං කරගන්න, අපිට මේකෙන් ගැලවෙන්න ඕන, අපිට සුවාධීන වෙලා විපක්ෂයෝ හෝ එහෙම වාඩි වෙන්න ඕන, එහෙම අදහසකින් ඔබතුමා එහෙම එකක් තියෙනවද ඇතුළේ එහෙම කතාවක්? නෑ නෑ, එහෙම ඇත්තරම එහෙම කතාවක් නැහැ. ජනාධිපතිවරයා පත් කරාගත්තේ පොහොට්ටුව ශ්‍රී ලංකා පූජන පෙරමුණේ මූලික සම්පූර්ණ අනුග්‍රහය සහ ඒ සම්පූර්ණ දායකත්වයේ යටතේ. ඉතින් එතුමාට අපි හැම වෙලාවෙම උදව් කරනවා. දැන් මේ පෙරදා තිබුණ IMF පනතෙත් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද ටික අපි ඔක්කොම අරන් දුන්නා. ඉතින් ජයග්‍රහණ කරා. ඉතින් ඒ අරෙන්ද ජනාධිපතිතුමාගේ කකුලෙන් අඳින්නවත් ආණ්ඩුව වට්ටන්නවත් එහෙම නැත්නම් වෙනත් බලවේග ගොඩනගන්නවත් කිසිම අදහසක් නැහැ. එහෙම අපි තාම සහයෝගයෙන් ජනතාව වෙනුවෙන් ජනතාව ප්‍රශ්න විසඳන වෙලාවට දැන් තෙල් මිල අඩු වෙලා තියෙනවා, ගෑස් මිල අඩු වෙලා තියෙනවා, උද්දමනී අඩු වෙලා තියෙනවා. මේ වෙලාවක අපි සියලු දෙනා එකතු වෙලා ඔය ආණ්ඩුවේ ඉන්න අපි දැනට ආණ්ඩු පක්ෂය දැන් ඡන්දය පාවිච්චි කරා මේ සැරේ 120ක්. එතකොට ඒ ඒ ඒ ඒ අපි කණ්ඩායම තමයි ආණ්ඩුව කියන්නේ. ඉතින් අපි ආණ්ඩුව අපි ආරක්ෂා කරන්න යනවා. ඒ කිසි අඩුවක් වෙන්නේ නැහැ. ඔබතුමාලගේ මේ රැලියේදී මේ අපි ගොඩක් කියනවා දැක්ක නිකන් ඔබතුමාලගේ බැසිල් රාජපක්ෂ මහත්තය අර නිකන් අර ඒ වගේ නිකන් එන්ට්‍රියක් දුන්නා. ඒ කියන්නේ ඒ වගේ ඉවෙන්ට් එකට ඇතුල් වීමක් තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්මයා වගේම එකට ඇතුලක් ඇතුල් වුණා කියලා නිකන් එහෙම පොඩි ගතියක් තිබුණා. ඒ වගේම අත් දෙක උස්සලා පොඩි එහෙම මූවමන්ට් එකක් දීලා එහෙම පොඩි නිකන් එහෙම එකක්. එහි මොකක්ද ඇත්තට මේකෙන් මොකක් හරි අලුත් පිවිසීමක්ද මොකද්ද මේ? ගොඩක් අය එහෙම කතා කරන ගත්තේ එළියේ. දැන් ඔක්කොම සැකෙන්නේ බලන්නේ දැන් අපේ පක්ෂයේ නිර්මාතෘවරයා තමයි බැසිල් රාජපක්ෂ මහත්මයා. අපි කියමු පක්ෂයේ දෙවනියා ප්‍රධානියා මහින්ද රාජපක්ෂ මහත්මයා දෙවනියා එනකොට එහෙම අත උස්සාගෙන පොඩි මේකක් දාගෙන තමයි එන්නේ. නායකයෙක් කෙනෙකුට එහෙමනේ. ඔක මෙහෙම තරන්නේ ඔක ඇමරිකාවෙත් නායකත්වයට එහෙමයි, කියුබාවෙත් එහෙමයි, චීනෙත් එහෙමයි, රුසියාවෙත් එහෙමයි. ඉතින් දෙවනියා එනකොට ඒ වගේ ආවා, පළවෙනි එනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එනකොටත් ඒ වගේ ආවා. ඉතින් ඒ වගේ මගේ මැතිතුමා එනකොටත් ඒ ගෞරවය ඒ විදිහට දුන්නා. ඒක මේ සැකයක් හිතන්න කවුරු මේ අලුසින් දෙයක් කරන්න හදන දෙයක් නෙමෙයි, ඒක සාමාන්‍ය දෙයක්. නෑ ඉතින් පක්ෂ සංවිධායක එනකොට එහෙම චී එකක් දෙන්නත් තිබේ. දෙන්න ඉබේ. ඒක තමයි. ඒක තමයි. සංවිධායක එනකොට. ඔව්. Thank you.
රිපෝර්ට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.